මෙරයන් පාතාලයන් ගණන්කාරයන් මෙන්ම හතර පොයට සිල් සමාදන් වන ජනතාවාදී සියලු දෙනාම කනත්තේදී සත්ගුණවත් වූ වෙති. දේශපාලන අනුග්‍රහය ආශිර්වාදය ඇතිව රිවෝල්වරෙන් පිස්තෝලෙන් සත්ගුණවත් බව බලෙන් ලබාගත් පාතාලයන් මිය ගියාම මිනිස්සු යටිසිතින් සතුටු වෙති. ඒට හේතුව පාතාලයා රටටම හිසරදයක් බැවිනි. දේශපාලන භීෂණියත් බලය ලබා ගැනීම සඳහා පොරකෑමත් ප්‍රතිවාදියාගෙන් පලිගැනීමත් යනාදී කරුණු මුල් කරගෙන නොහොත් සහ හෙවත් යන වචන සමග නමක් සාදාගත් පාතාලයා අනක් ගුණක් නැති IRC කාර්යෝ වෙති. දේශපාලන බලවතාගේ හයිය ඇඟටගත් පාතාලියෝ සියලු නොපනත්කම් කිරීමට පෙළඹුණු පසු දේශපාලන බලවතා පාතාලයට ආශිර්වාද කොට නිදහස් කරගනිති. එහෙත් එදා සිටි චණ්ඩීන්ලා, හාර්ලක්ෂයේ සෙනවිරත්නලා, පොඩි විජේලා, යකඩයාලා මිනිසුන් අතර ගැවසුන, මිනිසුන්ට ආදරය කළ, ගැහැණුන් ආදරය දෙන්නට කැමති අමුතුම ගණන්කාරයන් විශේෂයකි. අද අප මේ සටහන තබන්නේ එදා ගණන්කාරකම මංකොල්ලය පුංචි මිනිහාගේ ලෙංගතුකම සමග නම ඈඳුන ජිනදාස හෙවත් මරදන් කඩවල යකඩයා ගැන යමක් කියන්නටය. අංගුඩ මානසික රෝහලේදී අවසන් හුස්ම හෙළු අවුරුදු 111ක් වයස ඇති මරදන් කඩවල යකඩයාගේ මිනිය බාර ගැනීමට ඥාති පුත්‍රයෙකු ඉදිරිපත් විය. ඔහුගේ අවසන් කටයුතු සඳහා බරපැන වැය කොට ඇත්තේ යකඩයාගේ නමට ආදරය කරන සංවිධානයක් මගිනි. යකඩයා හැමදාමත් පුංචි මිනිසාට ආදරය කළේය. ඔහුට මිනිමරුම් චෝදනාවක් ද විය. යකඩයා මරදන් කඩවල තැපැල් කන්තෝරුවට තවත් සගයෙක් සමග ඇතුළු වූයේ මංකොල්ලයකටය. තැපැල් මහත්තයාගේ ලාච්චුවේ තිබුණේ රුපියල් 20කි. තැපැල් මහත්තයා දුරකථනයේ රිසිවරය ඉස්සුවේය. යකඩයා හිතුවේ පොලිසියට දැනුම් දීමට තැපැල් මහත්තයා සූදානම් වන බවය. ඒ නිසා යකඩයා තියාපන් තියාපන් යැයි තුන්වරක් කෑ ගැසීය. සගයා හිතුවේ වෙඩි තියාපන් යන්නේය. ඒ අනුව මරදන් කඩවල තැපැල් මහත්තයා මියදුනේය. එදා සිටි ගණන්කාරයන් ගැන චිත්‍රපට නිර්මාණය විය. සරදියෙල්, හාර්ලක්ෂී මංකොල්ලය, යකඩයා ඒ අතර විය. එහෙත් දැන් සිටින පාතාලයන් ගැන චිත්‍රපටයක් හදන්නට තබා ලිපියක් ලියන්නටවත් කාගේවත් හිත් නොදේ. ඒ තරමටම පාතාලයා සමාජයට පිළිලේකි. පාතාලයන් ගැන චිත්‍රපටයක් හදනවා නම් ඒට ඇතුළත් කළ හැක්කේ එක් ජවනිකාවක් පමණි. පාතාලයා ආයුධ සැඟවූ තැනට යාම, සැඟවූ අවියකින් පොලිසියට වෙඩි තැබීම, එය වළක්වා පොලිසිය තබන වෙඩිල්ලකින් පාතාලයා මැරි වැටීම එම ජවනිකාව වෙයි. ඒ සඳහා පිටපත දෙමළ හෝ හින්දි හෝ චිත්‍රපටයක් ඇසුරින් සකස් කරගත යුතුය. විමසුම සටහන මහින්ද අබේසුන්දරගේ.